ඔබ දන්නවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සෑම විටම ඔබට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දෙන්නට උත්සාහ කරනවා. ඒ විතරක් නෙවෙයි, කෘෂිකාර්මික දැනුම සොයන ඔබට තාක්ෂණික දැනුමට අමතරව අලුත් තොරතුරුත් අපි ඉදිරිපත් කරනවා මේ වැඩසටහනින්. ඉතින් අපි අද සූදානම් වෙන්නේ එළවලු වගා කරන අපේ ගොවි මහත්මීන්ට අලුත් වර්ග කිහිපයක් හඳුන්වා දෙන්නට. මේ ගැන කතා කරන්නට අපි ආරාධනා කරනවා උද්‍යානමුග පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මාලති මහත්මියට. අපි එතුමියගෙන් මේ වර්ගය ගැන තොරතුරු විමසලා බලමු. මෙතන තියන්නේ අපි අලුත්ින් නිර්දේශ කරපු ගන්නොරුව A9 මෑ කියන ප්‍රභේදයක්. මේකෙන් තියෙන විශේෂ ගතිය තමයි වැඩි අස්වැන දෙන අතර මේවා කොළරොත් ලෙඩවලට ඔරුත දෙනවා. ඒ අමතරව මේවා වැඩි කාල තියාගන්නත් පුළුවනි. මේ නිසා අපේ ගොවි මාතෘත් එක්ක අපේ පාරිභෝජනයත් එක්කත් හරි කැමැත්තෙන් එන එක ප්‍රභේදයක්. අපි මේ ඉන්නේ තිබ්බටමුල්ල උපයෝගිතා පර්යේෂණ මධ්‍යස්ථානයේ මාතර දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන. ඉතින් අභිජනන බීජ කොටුවක තමයි අපි මේ ඉන්නේ. මේ මෑකරල් හදලා තියෙන. මාලති මහත්මිය කිව්ව විදිහට කොළරොට් එහෙම නැත්නම් පාදස්ත කුණු වීම කියන තත්වයට මේ මෑකරල් ප්‍රභේදය හොඳින් ඔරොත්තු දෙන බව තමයි එතුමිය කිව්වේ. මාලති මහත්මිය, දැන් මේ මෑකරල් ප්‍රභේදයේ විශේෂ ලක්ෂණයක් තමයි ඒ කොළරොට්ටකට ඔරොත්තු දෙනවා කියන එක. ඊට අමතරව සාමාන්‍යයෙන් ශාකයේ ස්වභාවය සහ මේකේ ලක්ෂණ පොඩ්ඩක් අපිට විස්තර කරන්න පුළුවන්ද? මේ කොට්ටුවම ඔගලොට බලන්න පුළුවන්. මේකෙන් වැඩි අස්වැන දෙන වර්ග සාමාන්‍යයෙන් හෙක්ටර් එකට 26ක් ටන් වාගේ අපිට ගන්න පුළුවන්. ඒ අමතරව මේ මාන් ෆ්ලෙෂි ටයිප්ස් ඇන් අර දිග ඒවාකින් අපිට දීර්ඝ කාලයේ තියාගන්න පුළුවන්. අමතරව පාරිභෝජනයේ කැමැත්තකුත් වැඩි. මාලති මහත්මිය කියන විදිහට මේ ගන්නරුව A9 කියන වර්ගය මාංශර ගතියෙන් වැඩි. ඒත් එක්කම දීර්ඝ කාලයක් මේක තියාගන්න අපිට අවස්ථාව තියෙනවා. මේකේ තියෙන තවත් ලක්ෂණ සහ මේ දැන් සාමාන්‍ය මේ බීජයක් පැල කරපු දවසේ ඉඳන් අස්වැන්න ලබා ගන්න සෑහෙන කාලයක් ගත වෙනවනේ මාලති මහත්මිය. මේ ගැන තොරතුරු ටිකක් කියමුද අපි. ඵල සිටවන දවසේ ඉඳලා දවස් 37 39 අතර පළවෙනි මල් එනවා. දවස් 40 42කින් සාමාන්‍යයෙන් මල් ගොඩක් මෙතන එනවා. ඒ අමතරව පළවෙනි හාවස්ත අපිට ගන්න පුළුවන් දවස් 53ක් 54කේ. මේ පළවෙනි හාවස් ගත දවස ඉඳලා මාස දෙකමාර වෙනකන් අපිට දිගටම හාවස් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒ අස්වනු ලබා ගන්න විදිහ තමයි මාලති මහත්මිය පැවසුවේ. දැන් මාලති මහත්මිය කියන්නේ ඔය කියන ක්‍රමවලට අමතරව දැන් විශේෂයෙන් මේ ශාකයේ ගැන අපි රැක බලා ගන්නට ඕන විශේෂ ක්‍රම තියෙනවද? නැත්නම් මොකක් හරි අලුත් වගා ක්‍රමයක් මේ සඳහා අනුගමනය කරන්න ඕනද? අලුත් ප්‍රභේදයක් නිසා වෙනස් ක්‍රම මොන හරි තියෙනවද? මේ වර්ගත් සාමාන්‍ය අනිත් වර්ග හිටවන විදියටම හිටවලා ඒ විදියම තමයි නඩත්තු කිරීම කරගෙන යන්නේ. හැබැයි අනිත් වර්ගවල අනිත් වර්ග හැම වර්ගම කොළර ඩෙඩවලට ඔරොත්තු දෙන්නේ නැති නිසා වැඩිපුර ෆංගිසයිඩ්ස් පාවිච්චි කරන්න වෙනවා. හැබැයි මේ වර්ග කොළරොත් ලෙඩවලට ඔරොත්තු දෙන නිසා ෆංගිසයිඩ් පාවිච්චි කිරීම හරි අඩුයි. ඒ අමතරව අපි දවස් දෙකට එකපාර අස්වැන්න නිලනකොට වෙන ඉන්සෙක්ටිසයිඩ් ඒවා පාවිච්චි කරන්න අවශ්‍යතාව නැහැ. මේ ගන්නෝරුව A9 කියන මෑකරල් ප්‍රභේදය තියෙන විශේෂත්වය තමයි මාලති මහත්මිය කියපු ආකාරයට ලංකාවේ පාදස්ත කුණුවීමට ඔරොත්තු දෙන ප්‍රථම මෑකරල් ප්‍රභේදය තමයි මේ ගන්නෝරුව A9 කියන වර්ගය. මේ තියෙන්නේ එහි බීජ. තාම මේ බීජ වෙළඳපොලේ ඔබට මිලදී ගන්නට හැකියාවක් නැහැ. නමුත් ඔබට අවශ්‍ය නම් මේ ප්‍රභේදය ගැන අත්දැක බැලීමක් කරන්නට ඔබට මේ සාම්පලයක් ලබා ගන්නට පුළුවන් උද්‍යානභෝග පර්යේෂණ සහ සංවර්ධන ආයතනයෙන්. ඉතින් මේ ගැන තවදුරටත් තොරතුරු ඔබට ඉදිරිපත් කරන්නට අපි ආරාධනා කරා පර්යේෂණ සහකාර මහත්මියකට අපි ඇයගෙනුත් විස්තර ටිකක් දැනගමු. සාමාන්‍ය මෑකරල් වගාවේ වගාව කරන පරතරයටම තමයි මේක හිටවන්නේ. සෙන්ටිමීටර් 90යි 30යි පරතරයට. ඒ වගේම මේකේ හොඳ අස්වැන්නක් දෙනවා. දැන් අනිත් මෑකරල් වලට වඩා මේකේ විශේෂත්වයේ තියෙන්නේ පාදස්ත කුණුවීම කියන රෝගයට ඔරොත්තු දෙනවා. ඒක නිසා අපිට රසායනික ද්‍රව්‍ය ඒ වලට උවමනා වන රසායනික ද්‍රව්‍ය යෙදීම අවශ්‍ය වෙන්නේ නැහැ.
ඒහින්ද හොඳ අසන්නක් ගන්න පුළුවන් ප්‍රභේදයක්. මේක හොඳ වෙළඳපළ මිලක් තියෙනවා. රසත් ඒ වගේමයි. දිගත් සෙන්ටිමීටර් 60 70 80 විතර යනකන් තියෙනවා. ඔබට මං කිව්වනේ අපි ඉන්නේ මේ මාතලේ දිස්ත්‍රික්කයට අයිති තිබ්බට මුල්ල උපයෝගිතා පර්යේෂණ ඒකකයේ තුල. ඉතින් මේ මෑකරල් අභිජනන බීජ එහෙමත් නැත්නම් බ්‍රීඩර් සීඩ් තමයි මෙතන නිෂ්පාදනය වෙන්නේ. ඒ ඔබේ ඉදිරි කන්නවල ඔබේ ප්‍රයෝජනය සඳහා බීජ නිෂ්පාදනය වෙන තැන. ඉතින් ඔබට පේනවා මේ තියෙන්නේ මේ විදිහට බීජ නිෂ්පාදනය සඳහා ඉතුරු කරලා තියෙන ශේෂ්ත්‍රයේ කරල්. ඉතින් මේ ගැන අපි තොරතුරු ටිකක් විමසන්නට කල්පනා කළා මේ ස්ථානයේ ස්ථානභාරව කටයුතු කරන ගොවිපළ කළමනාකාර වීරසිංහ මහත්මයාගේ. ගන්නෝරුව A9 බීජ නිෂ්පාදන වැඩසටහන මුලින්ම ආරම්භ කළේ තිබුටමල්ල උපයෝගිතා පරීක්ෂණ මධ්‍යස්ථානයේ 2013 වර්ෂයේ. ඒක ඉස්සරෝම කරේ බීජ ගුණනය කිරීමේ වැඩසටහනක් විදිහට තමයි අපි කරේ. ඊට පස්සේ 2015 තමයි අපි මේ අභිජනන බීජ නිෂ්පාදනය කරන්න පටන් ගත්තේ. ඉතින් මේ බීජ නිෂ්පාදනයේදී අපි මේ වගාවේ පළවෙනි අස්වැන්න ඉඳන් වාර 4ක් විතර තමයි බීජ සදා ලබා ගන්නෙ. සාමාන්‍යයෙන් ග්‍රෑම් 80ක් විතර තියෙනවා එක කරලක්. එතකොට කරලක ඇට 19ක් 24 ප්‍රමාණයක් තියෙනවා. බීජ මේ කරල් කිලෝ එකකින් වියලි කරල් කිලෝ එකකින් අපිට බීජ ග්‍රෑම් 550 600ක් අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්.